උත්තලම දිස්ත්‍රික්කයට මෙබඳු කණ්ඩායමක් ඉදිරිපත් වුණේ මේ 2024 මහ මැතිවරණයට කියන කාරණේ. ජාතික ජනබලවේගයේ වශයෙන් අපි අද උත්තලම දිස්ත්‍රික්කයට 11 දිනකුගෙන් සමන්විත අපේක්ෂක ලැයිස්තුවක් බාර දීලා මේ අපේක්ෂක ලැයිස්තුව පිළිගනු ලැබුවා. අපි අපේ කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි වෘත්තිකයන් විද්වතුන් එවැගේම දේශපාලනයේ දීර්ඝ කාලයක් අත්දැකීම් තියෙන උදවිය ඒ පිරිසකෙන් සමන්විත ඉතාමත් හොඳ කණ්ඩායමක් උත්තරම් දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා ඉතිහාසයේ පළවෙනි වතාවට උත්තරම දිස්ත්‍රික්කයට මෙබඳු කණ්ඩායමක් ඉදිරිපත් වුණේ මේ 2024 මහ මැතිවරණයට කියන කාරණේ. මේ මැතිවරණයේදී අපි අපේක්ෂා කරනවා පුත්තලම දිස්ත්‍රික්කයෙන් අපේ නියෝජිතයන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. හේතුව පහුගිය ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළා. ජනාධිපති අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දීම සඳහා ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රාමාණික පිරිසක් තමයි අපේ අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට රටේ රස්ස පිළිබඳව ඒවට විසඳුම් පිළිබඳව සාකච්ඡා කළා වගේම උත්තලම් දිස්ත්‍රික්කයට අදාළ විශේෂ කරුණු පිළිබඳවත් අපි අපේ ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම දීවර ප්‍රජාවගේ ප්‍රශ්න, ගොවි ජනතාවගේ ප්‍රශ්න, ඒ වගේම අලි මිනිස් ගැටුම, ඒ වගේම උත්තලම නගරයට අදාළ සහ උත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ක්ෂේත්‍රවලට අදාළ ගැටලු ගණනාවකට විසඳුම් ලබා දීම සඳහා අපි අපේ වැඩපිළිවෙල අපේ දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම සකස් කරලා තියෙනවා. එතකොට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිරීම කියලා කියන්නේ මේ පුද්ගලයන්ගේ ජයග්‍රහණයක් පමණක් නෙවෙයි, මේ දිස්ත්‍රික්කයේ මෙතෙක් නොවිසදී පැවති ගැටලු වලට විසඳුම් සෙවීමත් ජාතික වශයෙන් මේ රට වඩා හොඳ රටක් බවට පත්කරන පොහොසත් රටක් නිර්මාණය කරන්න, ඒ වගේම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ප්‍රජාවට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් ලස්සන ජීවිතයක් උරුම කර දීමේ අරමුණ තමයි ජාතික ජන බලවේගයේ තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ දිස්ත්‍රික්කයේ මෙතෙක් වෙනත් පක්ෂවලට ඡන්දය දුන්නු පුරවැසියන්ට විවිධ පක්ෂවලට තමන්ගේ සහයෝගය දුන්නු පුරවැසියන්ට දැන් එන්න අපි මාලිමාවත් සමග අත්වල බැඳගනිමු. අනුර දිසානායක ජනාධිපතිතුමාගේ රට ගොඩනැගීමේ මෙහෙයුමට අපි දායක වෙමු. අද දවස කියන්නේ අපිට එක ජයග්‍රහණයකින් පස්සේ තවත් ජයග්‍රහණයක් හම්බෙලා තින්න අපි අපේ රටේ ජනාධිපතිවරයා පත් කරගත්තා. අද අපිට සිද්ධලා තියෙනවා ඒ ජනාධිපතිරට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන ඒ බලය හදලා දෙන්න. එහෙමනම් පාර්ලිමේන්තුවේ 3-2කට එහාගේ බලයක් හදන්න ඒ ව්‍යවස්ථාදායක සභාවේ අනමන සම්මත කරගන්න මේ රට සංවර්ධන දිශාවට ගෙනියන්න ඕන කරන මැදිහත් වීම කරන්න අපි සූදානම් පුත්තලම දිස්ත්‍රික්කයේ විදියට. ඒ වගේම ඒ අනුමාර සවදාගේ නායකත්වයෙන් මේ රට හදනකොට මේ රට හදන එකට පුත්තලම දිස්ත්‍රික්කයේ විදියට මේ පුත්තලම දිස්ත්‍රික්කයේ දායකත්වය දෙන්න සූදානම්. ඒකට නායකත්වය දෙන්න අපේ අද අපිට පුත්තලම ආසනයෙන් 3 දෙනෙකුට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි විශ්වාස කරනවා එළමෙන පාර්ලිමේන්තුවේදී අපි සියලු දෙනාම මේ අවස්ථාව අරගෙන අපිට පුළුවන් වෙයි ජාතික අපේ රටේ ජාතික වශයෙන් දියුණු කරනකොට අපි පුත්තලම විදියට කොහොමද මේ ජාතික දියුණුවට අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ දායක කරගන්නේ අන්න ඒක ශක්තිය ධෛර්ය දෙන්න අපි ඔක්කොන්දම අවස්ථාව උදා වේ. ඒ සඳහා ඔබ සියලු දෙනාම ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී කැපවීමෙන් වැඩ කරලා ඒ අවස්ථාව පුත්තලමට ලබා ගනු කියන ඉල්ලීම කරනවා. ඒ වගේම පුත්තලම කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එකට ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. ඒ වගේම විශේෂයක් තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ කාපිරි සම්භවයක් සහිත ජනතාවකුත් ඉන්නවා. ඒ නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ අපි ඉතාමත් ලස්සන කරමු අපේ ජාතිකත්වය එකට ඉඳිමින් වැඩ කරමින් ඒ ආදර්ශය මුළු රටටම දෙමින් අපි මේ අවස්ථාව මුළු රටටම අවස්ථාවක් කරගමු එක පෙන්වන්න කියලා ඉල්ලීම කරා. මේ වසර නෙමේ දශක ගණනාවක් තිස්සේ අපේ උත්සාහයේ ප්‍රතිඵලයක් ඇටියට ලැබපු අතිවිශාල ජයග්‍රහණය
අද මේ අතිවිශාල ජයග්‍රහණය මුළු රටම උද්දාමයට පත් වෙලා තියෙන අවස්ථාවක මම ඔබට අද පොරොන්දු වෙනවා පුත්තලම දිස්ත්‍රික්කයේ ඓතිහාසික ජයග්‍රහණයකින් කෙළවර කරනවා මේවර තියෙන මහමැතිවරණය. නාම යෝජනා බාර දෙන වෙලාව සුබ මේ වෙලාව බාර දීලා මෙතන අපි එකතු වෙලා ඉන්නේ. ඒකේ අපි අනිවාර්යයෙන්ම මේ වෙනස් වෙන්න ඕනේ කියලා මේක සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා අපි ජයග්‍රහණී ගිය ජනාධිපති ජනාධිපතින් දාවි අපි දිනාගෙන තියෙනවා. ඒ අනුව අපි අපේ ජනාධිපතිතුමාට තව බලයක් දෙන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේ අධි බහුතර ජනතාව පාර්ලිමේන්තු ආසනය ගන්න ඕනේ කියලා අපි අනිවාර්යයෙන්ම එකතු වෙලා අධි බලයේ 150ට වැඩි ආසනය ලබා දෙන්න අපි උත්සාහ කරමුද? උත්තරම් දිස්ත්‍රික්කයේ උත්තරම් ආසනයේ ජීවත් වෙන සියලු ජනතාව එකතු වෙලා උත්තරම් ආසනයෙන් ආසන 8න් ආසන 6ක් දිනන්න අපි එකතු වෙලා වැඩේ කරලා ආසන අපි ඡන්දය එකතු වෙලා දාලා අපි දිනලා මේ සැරේ උත්තරම් ආසනයේ දිනන්න අපි එකතු වෙමුද? එකතු වෙනවා.